දැන් Google ඔයාගේ කම්පැනි එක මොකක්ද ඔයගොල්ලෝ කරන්නේ ඔයගොල්ලෝ AI කම්පැනි එකක් නැත්නම් search platform එකක් නැත්නම් advertisement platform එකක්ද මොගොල්ලෝ මොකක්ද ඔයගොල්ලෝ ඇත්තටම කරන්නේ සුන්දර් පිචයි කියනවා නෑ අපි ඔය එකක්වත් නෙමෙයි අපි කරන්නේ මිනිසුන්ගේ ජීවිත ලේසි කරන එක අපි ඔය apps products හදලා මේ හැම දෙයකින්ම අපි කරන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන එක විතරයි සුන්දර් පිචයි කල්පනා කරා යාගේ ටීම් එක ෆෝම් කරා 2005 දී Google Maps කියන ප්‍රොඩක්ට් එක ඔය විදිහට තමයි ලොන්ච් වෙන්නේ 2008 දී Google ආයතනයේ ලොකු ලොක්කෝ කාටත් පෙනුනේ නැති ලොකු ප්‍රශ්නයක් සුන්දර් පිචයි දකිනවා මොකද දන්නවද එයා කියනවා Google ආයතනයේ අපේ ස්ට්‍රැටජි එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මෙතන Google ආයතනයේ අපි ආයතනයක් විදිහට ඉන්ඩිපෙන්ඩන්ට් නැහැ ටෙක්නොලොජි ලව ප්‍රොබ්ලම් සෝල්වර් සොෆ්ට් ස්පෝකන් සුන්දර් පිචයි සොෆ්ට් ඩ්‍රින්ක් නම් Coca-Cola ටෙක්නොලොජි නම් Apple Delivery ng Amazon. Search ng Google kina tanata. Google ayatani araginapu naikya Sundar Pichai. Google Chrome, Google Maps, Google Lens, Google Drive, Google Translate, YouTube Kids. Mevage minisunge jeevita lesi karapu products godak nirmanaya karana naayakathwe deepu kenek. Aasiyanu jaathikayange thiyena e hakiyawa e skill eka loketa aragena yanna mahansi wetcha naayakek. Microsoft CEO ta ekaruda dollar million 42ක් ගෙවනවා. Pepsi ගේ CEO ට dollar million 21ක්. Amazon එකේ සියයට ඩොලර් මිලියන 81ක්. සුන්දර් පිචයි එක අවුරුද්දකට ඩොලර් මිලියන 220ක්. අද වෙනකොට යාගේ net worth එක ඉන්දියානු රුපියල් කෝටි 945යි. ඉන්දියාවේ චෙන්නයි වල TV එකක් නැති, fridge එකක් නැති, telephone එකක් නැති පවුලක ඉපදිලා කොහොම හරි තාත්තගේ salary එකෙන් advance payment එකක් අරගෙන කොහොම හරි USA ගිහිල්ලා. USA ගිහිල්ලා එතන product manager, product head, department head මේ විදිහට CEO වෙනකන් grow වෙලා අද වෙනකොට ලෝකේ top paid CEO කෙනෙක් දක්වා පත්ුනේ කොහමද මේ දේ සිද්ධ වුනේ කොහමද එහෙම කිසිම දෙයක් නැති බෑග්ග්‍රවුන්ඩ් එක ඉඳලා ඇමරිකාවට ගිහිලා ඉන්දියානු ජාතිකයෙක් ඇමරිකාවට ගිහිලා එහෙම දෙයක් කරේ කොහමද සුන්දර් පිචයට එච්චර ලොකු සැලරි එකක් ගෙවලා තියාගන්න තරම් මොකක්ද යාගේ තියෙන වටිනාකම මේ හැම දෙයක්ම අපි කතා කරමු ඉතින් අපි ඊලන් මාස්ක් ස්ටීව් ජොබ්ස් ගැන කේස් ස්ටඩි කරා වගේම මේ වීඩියෝ එකත් මේ කේස් ස්ටඩි එකත් මම ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා එකක් තමයි සුන්දර් පිචයිගේ මේ ඉන්දියාවේ ගත කළ ජීවිතය කොයි විදියට බලපෑවද යාව මේ තැනට අරගෙන එන්න සහ දෙවෙනි කොටස විදියට යා USA වලට ගිහිල්ලා මේ Google ආයතනයට බැඳිලා කොහොමද Google ආයතනය ගොඩ දාගන්නේ යාගේ දායකත්වයේ සැපයුවේ මේ විදියට මේ වීඩියෝ කොටස් දෙකකට බෙදෙනවා ඉතින් ඔය entrepreneur කෙනෙක් වෙන්න පුළුවන් employee කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට කිසිම දෙයක් නැති තැනක ඉඳලා සුන්දර් පිචයි වගේ ඔයාට කිසිම සැප සම්පතක් නැති තැනක ඉඳලා වුණත් මේ වගේ දියුණු වෙන්න කොහොමද මේකට අවශ්‍ය ගොඩක් සුන්දර කතන්දර ගොඩක් මේ කේස් ස්ටඩි එක අපි කතා කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයාට මේ වීඩියෝ එකෙන් මේ කේස් ස්ටඩි එකෙන් ඔයාට වටිනාකමක් ලැබුණා කියලා ඔයාට හිතනවා නම් අපිව දිලිමත් කරන්න, වීඩියෝ එක ලයික් කරන්න, දන්න කට්ටියට ෂෙයා කරන්න, Simplebooks channel එකව subscribe කරලා නැත්නම් Simplebooks අපේ channel එක subscribe කරන්න අමතක කරන්න. Chennai වල දුප්පත් පවුලක් තාත්තා ජූනියර් ඉලෙක්ට්‍රිකල් එන්ජිනියර් කෙනෙක් අම්මා ටයිප් රයිටර් කෙනෙක් ටූ රූම් හවුස් කොටිම කිව්වොත් මේ කාමර දෙකෙන් එක කාමරයක් රෙන්ට් එකට දීලා මේගොල්ලෝ එක කාමරයක තමයි ජීවත් වුනේ තවත් කොටිම කිව්වොත් තාත්තගේ සැලරි එකෙන් ඇඩ්වාන්ස් එකක් අරගෙන තමයි සුන්දර් පිචේව USA යවන්නත් මේගොල්ලන්ට සිද්ධ වුනේ හැබැයි අද වෙනකොට සුන්දර්ගේ තාත්තා ඒ කාලේ අවුරුද්දට ගත්ත සැලරි එකට වඩා සුන්දර් පිචේ 10000 ගුණයක් උපයනවා එයා එක මාසෙකට ඉතින් මේ වගේ කොච්චර අමාරුකම් තිබ්බ බෑග්ග්‍රවුන්ඩ් එකේ හිටියත් සුන්දර් පිචයි මේ වගේ අමාරු බෑග්ග්‍රවුන්ඩ් එකකින් මෙතන මේ තැනට එන්න බලපාපු ප්‍රධාන සිදුවීම් දෙකක් අපි මේ කේස් ස්ටඩි එකෙන් දකිනවා. ඉතින් මොකක්ද? මොන අමාරුකම තිබ්බත් සුන්දර් පිචයි කියන්නේ පොඩි කාලේ ඉඳලම ටෙක්නොලොජි එක සම්බන්ධයෙන් පුදුම උනන්දුවක් සහ පැෂන් එකක් තිබ්බ කෙනෙක්. ඔයයි මායි දේවල් දකින්නට වඩා සුන්දරට පුළුවන් වුණා මේ ටෙක්නොලොජි එකෙන් දේවල් දකින්න. අර ඇල්බර්ට් අයින්ස්ටයින් උත් කියලා තියෙන්නේ මට එහෙම විශේෂ හැකියාවක් මොකුත් නැහැ. මට තියෙන්නේ මං කරන දෙයට මට පැෂන් එකක් සහ ඒ සම්බන්ධයෙන් මට හොඳ කුතුහලයක් තියෙනවා. මෙන්න මේ කුතුහලය සුන්දරට පොඩි කාලේ ඉඳලම ටෙක්නොලොජි සම්බන්ධයෙන් තිබ්බා. කොහොමද දන්නවද ඒක තිබ්බේ? උදාහරණයකට සුන්දර් පිචේගේ අම්මා ගොඩක් වෙලාවට ලොකු කාලයක් ගත කරනවලු කුස්සියේ කෑම උයන්න සහ කුස්සියේ වැඩ කටයුතු කරන්න. හැබැයි එක දවසක් මේගොල්ලෝ කුස්සියට ෆ්‍රිජ් එකක් ගත්ත වෙලාවේ සුන්දර් දැක්කා දැන් යාගේ අම්මා වැඩිපුර කුස්සියේ ඉන්නේ නැහැ. මේ ෆ්‍රිජ් එක ගත්තට පස්සේ එයාට ඒකෙන් තේරුණා රයිට් ටෙක්නොලොජි එකට මිනිසුන්ගේ කාලය ඉතුරු කරන්න පුළුවන් මේ වගේ
පොඩි කාලේ ඉඳලම නොයෙකුත් සිද්ධි සුන්දර් පිචේට මොහොන දෙන්න සිද්ධ වුණා ටෙක්නොලොජි එක සම්බන්ධ. ඊළඟට දැන් සුන්දර් පිචේ හිටපු චෙන්නයි වල හිටපු ඒ ප්‍රදේශයේ ටෙලිෆෝන් එකක් හොයාගන්න තිබ්බේ මාර කලාතුරකින්. සුන්දර් පිචේ කියනවා ඒගොල්ලන්ගේ ගෙදර ටෙලිෆෝන් එකක් ගෙන්න ගත්තට පස්සේ අහලා පහලා ඉන්න හැමෝම ඒගොල්ලන්ගේ ගෙදර නිතර ඉන්නේ ටෙලිෆෝන් එක පාවිච්චි කරලා කෝල් එකක් ගන්න. සුන්දර් පිචේ කියනවා මම පොඩි කාලේ ඉඳලම දැක්කා ටෙක්නොලොජියකට මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න පුළුවන්. මේකට තමයි මම ආදරය කරන්නේ. ඒක නිසා තමයි සුන්දර් පිචේ අදටත් කියන්නේ we make products that solve problem and help human beings. ඒ පොඩි කාලේ ඉඳන් තිබ්බ ඒ ටෙක්නොලොජියට තිබ්බ පැෂන් එක නිසා තමයි අද වෙනකොටත් සුන්දර් පිචේ ඒ දේවල් හැම දෙයක්ම ෆලෝ කරන්නේ. මෙන්න මේ හේතුව නිසා සුන්දර් පිචේ සිලිකන් වැලි එකේ ටෙක් කම්පනිස් ගැන තව ගොඩක් හොයන්න පටන් ගත්තා. ඒකෙන් සුන්දර් පිචේ තේරුම් ගත්ත දෙයක් තමයි ඔයා එන්නේ කොහේ ඉඳන්ද කියන එක වැඩක් නැහැ. ඔයාගේ ආයිඩියා එක තමයි වැදගත් වෙන්නේ. One brilliant idea can revolutionize entrepreneurship, industries and people. දවසක් BBC එකේ මාධ්‍යවේදියෙක් එක ඉන්ටර්විව් එකකදී සුන්දර් පිචේගේ මෙහෙම ප්‍රශ්නයක් අහනවා. එයා අහනවා දැන් Google ඔයාගේ කම්පැනි එක මොකද්ද ඔයගොල්ලෝ කරන්නේ? ඔයගොල්ලෝ AI කම්පැනි එකක් නැත්නම් search platform එකක් නැත්නම් advertisement platform එකක්ද? මොගොල්ලෝ මොකද්ද ඔයගොල්ලෝ ඇත්තටම කරන්නේ? සුන්දර් පිචේ කියනවා නෑ. අපි ඔය එකක්වත් නෙමෙයි. අපි කරන්නේ මිනිසුන්ගේ ජීවිත ලේසි කරන එක. අපි ඔය apps products හදලා මේ හැම දෙයකින්ම අපි කරන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන එක විතරයි. දෙවැනි හේතුව ඉදිරියට මම දකින්න දෙයක් තමයි මේ case study එකේ අපි highlight කරන දෙයක් තමයි සුන්දර් පිචේගේ IQ level එක. සුන්දර් පිචේ කියන්නේ ඉන්දියාවේ IIT එකේ යාගේ university එකේ top ranked high intelligent student කෙනෙක්. යාගේ intelligence එක කොච්චරද කියනවනම් යාට full scholarship එකක් ලැබෙනවා USA වල Stanford university එකට ගිහිල්ලා ඉගෙන ගන්න. මේ දේ සිද්ධ වුණේ නැත්තම් සුන්දර් පිචේට කොහොමත් USA යන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒක උනේ නැහැ කියන්නේ යාට Google එකට යන්න හම්බෙන්නේ නැහැ. ඒක උනේ නැහැ කියන්නේ යාට CEO වෙන්නෙත් නැහැ. මේ වගේ වීඩියෝ එකක් හැදෙන එකකුත් නැහැ. ඉතින් මොන අමාරුකම මොන ප්‍රශ්නේ තිබ්බත් සුන්දර් පිචේගේ අර පොඩි කාලේ ඉඳන් අර ටෙක්නොලොජියකට තිබ්බට ඇල්ම නිසා, යාගේ IQ level එක නිසා සුන්දර් පිචේට පුළුවන් වෙනා ඒ ලෝකෙ වෙනස් කරන ගමන කරන්න. ඒ ලෝකෙ වෙනස් කරන USA ගමනට යන්න. එතනින් පස්සේ සුන්දර් පිචේ ප්‍රශ්න දිහා දකින විදිය, ඒවා solve කරන විදිය, Google ආයතනය අද මේ තැනට අරගෙන එන විදිය මේ ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මේ හැම දෙයක්ම අපි මෙතනින් පස්සේ කතා කරමු. හරි. දැන් සුන්දර් පිචේ USA ගිහිල්ලා education එක ඉවර කරපු ගමන් එකපාරට Google ආයතනයට ගිහිල්ලා බැඳුනේ නැහැ. කොටින්ම කිව්වොත් සුන්දර් පිචේ Google ආයතනයට බැදෙන්න කිසිම උනන්දුවක් ආසාවක් තිබ්බේ නැහැ මුල් කාලේදී. එයාගේ අධ්‍යාපන සුදුසුකම් එක්ක එයාට McKinsey & Companies කියලා management consultancy ආයතනයක material engineer විදියට එයාට බැදෙන්න අවස්ථාව හම්බ වෙනවා. සුන්දර් පිචේ කියනවා තමන්ට කුතුහලයක් දෙන රස්සාවක් කරන්න නම් තමන් පළවෙනියටම ඔයා පළවෙනියටම ඔයාගේ හදවතට ඇහුම්කන් දෙන්න ඕනේ. ඔයා ආදරය කරන දෙයට ඇහුම්කන් දෙන්න ඕනේ. සුන්දර් පිචේ කියනවා මේ දේ කරන්ඩ තමන් වැඩ කරන ආයතනයේ culture එක ගොඩක් වැදගත් වෙනවා. ඔන්න ඔය අතරේ තමයි සුන්දර් පිචේට අහන්න පුළුවන් වෙන්නේ යාගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් Google ආයතනය කියන්නේ සාමාන්‍යයෙන් තරුණ කට්ටියට, අනාගතයේ දකින කට්ටියට, අරමුණු තියෙන කට්ටියට හොඳ තැනක් දෙන ආයතනයක් කියලා. ඔන්න ඔය හේතුව නිසා තමයි සුන්දර් පිචේට Google ආයතනයේ ඉන්ටර්විව් එකට යන්න අදහසක් පාළ වෙන්නේ. සුන්දර් පිචේ ඒ ඉන්ටර්විව් එකේදී කියනවා මං පෞද්ගලිකව අත්දැකලා තියෙනවා ටෙක්නොලොජි එකට මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් විදිය. මං ටෙක්නොලොජි එක සම්බන්ධයෙන් හැම දෙයකටම කැමති. හැබැයි ඊටත් වඩා මම කැමති ඒකෙන් billions of users ලගේ ජීවිත වෙනස් කරන්න. සුන්දර් Google එකේ ඉන්ටර්විව් එක ෆේස් කරනකොට සාමාන්‍යයෙන් ඒ කාලෙට ඒ වයසට තියෙන ඕන සුදුසුකම් ටිකක් නෙමෙයි සුන්දරට තිබ්බේ. Stanford වගේ USA වල top rank university එක qualified වෙලා හොඳ top rank management consultancy ආයතනයක first job එක කරලා හොඳ attitude එකක් නිසා සුන්දර්ව උඩින්ම 2004 දී Google ආයතනයේ product manager and development තනතුරට පත් වෙනවා. දැන් මේක හරි වැදගත්. දැන් මෙතනින් එහාට සුන්දර්ව එකපාරටම ඉන්දියාවෙන් ආපු සුන්දර් පිචේට මේ CEO තනතුර හම්බුනේ නැහැ. දැන් USA වල ඕනතරම් tech companies තියෙනවා, tech experts ලා ඉන්නවානේ. එහෙම කෙනෙක්ට CEO තනතුර දෙන්න තිබ්බත්. ඇයි සුන්දර් පිචේට CEO තනතුර හම්බුනේ? සුන්දර් පිචේ කියන මම මේකට බලාපොරොත්තු වෙන්නේ නැහැ. I didn't expect this. මට ඕනුනේ millions of users ලට හොඳ products හදලා ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් කරන්න විතරයි. සුන්දර් පිචේ කියනවා කෙනෙක් සතුටු වෙන්නේ එයාගේ life එකේ හැමදේම හරි නිසා නෙවෙයි. එයා life එකේ සිද්ධ වෙන දේවල් වලට දක්වන reaction එක මත. In life you don't react, you respond. ඔයා ආයතනයක වැඩ කරන කෙනෙක් නම් මෙතනින් එහාට සුන්දර් පිචේ Google ආයතනයේ ඒ අවුරුදු 15 dominate කරපු විදිහ කොහොමද එයා Google ආයතනයේ අවුරුදු 15 දී ගොඩගත්තේ?
මේ කතන්දර ටිකවා තාමත් හොඳ අවධානයෙන් අහගෙන වට ගොඩක් දේවල් වගේ ජීවිතේට එකතු කරගන්න පුළුවන්. 2004 දී Google ආයතනයට බැඳිලා පළවෙනි ප්‍රොජෙක්ට් එක විදියට Google ටූල් බාර් එකේ ප්‍රොජෙක්ට් එකට සුන්දර් පිචේ වැඩ කළා. ඔන්න ඔය කාලේ සුන්දර් පිචේට එක පාටි එකක් තිබ්බා, ෆැමිලි පාටි එකක්. සුන්දර් පිචේගේ වයිෆ් කිව්වා, "ඔයා ඔෆිස් එකේ ඉඳලා කෙලින්ම මේ ලොකේෂන් එකට එන්න, මං ගෙදර ඉඳන් එන්නම්" කියලා. සුන්දර් පිචේ හා කියලා කොමාරි ලොකේෂන් එක හොයාගෙන එදා රෑ පාටි එකට ගියා. වැඩේ කියන්නේ සුන්දර් පිචේ USA වලට අලුත් නිසා සුන්දර් පිචේට මේ ලොකේෂන් එක හොයාගන්න මාර විදිහට මහන්සි වෙන සිද්ධුණා. කොටින්ම කිව්වොත් ඒ ඩිනර් එකට තිබ්බේ පාටි එකට සුන්දර් පිචේ යනකොට වෙලාව 10:11 මාරත් පහු වෙලා ඉවරයි. සුන්දර් පිචේ කියන ඒ වෙලාවේ මං ගියපු වෙලාවේ මගේ වයිෆ් කාලා බීලා ගෙදරත් ගිහිල්ලා. සුන්දර් පිචේ ගෙදර ගියාම සුන්දර් පිචේට වයිෆ් එක ලොකු බැනු මහන සිද්ධ වුණාලු. සුන්දර් පිචේ ඊළඟ දවසේ වැරට ගිහිල්ලා මේ ප්‍රශ්නේ ගොඩක් කල්පනා කරාලු. සුන්දර් පිචේ කියනවා, "දැන් මට ඊයේ සිද්ධ වෙච්ච දේ වගේ කී දෙනෙක්ට මේ වගේ දේවල් වෙලා ඇද්ද?" සුන්දර් පිචේ කල්පනා කරා. එයාගේ ටීම් එක ෆෝම් කරා. 2005 දී Google Maps කියන ප්‍රොඩක්ට් එක ඔය විදිහට තමයි ලොන්ච් වෙන්නේ. 2006 දී UK වල, 2008 මුළු ලෝකෙමද අද වෙනකොට බිලියනකට වඩා යූසර්ස්ලා මේ Google Maps එකට ඉන්නවා. සුන්දර් පිචේ කියනවා, "If you don't fail sometimes, you don't learn anything." සුන්දර් පිචේ කියනවා, "ඔයා කවදාරි ෆේල් වුණොත් තමයි ඔයා ගොඩක් දේවල් ඉගෙන ගන්නෙ." සුන්දර් පිචේ ආයෙත් කියනවා, "ඔයා හැමතිස්සෙම කන්සියුමර්ස්ලාගේ පැත්තෙන් හිතන්න ඕනේ ප්‍රොඩක්ට් එකක් හදනකොට. ඔයාගේ පැත්තෙන් නෙවෙයි." සුන්දර් පිචේ එක දවසක් චයින වලට යනවා. දැන් චයින වලට ගියාම එයාට පුදුම ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවාලු. එයා කියන එක ඒගොල්ලන්ට තේරෙන්නේ, ඒගොල්ලෝ කියන්නේ මෙයාට තේරෙන්නේ. දැන් මේක හරි ප්‍රශ්නයක්. එයාට හොටෙල් එකෙන් කණ්ඩත් එයා බලාපොරොත්තුනේ කෑම එකවත් එයාට ඕඩර් කරන්න බැරි වුණාලු. සුන්දර් කියන විදිහට එයා එදා හොටෙල් එකට ගිහිල්ලා කල්පනා කරනකොට මේ ප්‍රශ්නේ එයාට ගොඩක් වද දුන්නා. කතා කරා එයාගේ ටීම් එකට, "මෙහෙම ප්‍රශ්නයක් මට තියෙනවා. අපි මේකට මොකද කරන්න කියලා ඇහුවා." ෆෝම් කළා එයාගේ ටීම් එක 2006 දී. ඔය විදියට තමයි Google Translate කියන ප්‍රොඩක්ට් එක ලොන්ච් වෙන්නේ. පටන් ගත්තේ භාෂා දෙකකින්. අද වෙනකොට භාෂා 108කින් සමන්විත ප්‍රොඩක්ට් එක Google Translate. සුන්දර් පිචේ කියන්නේ හැම වෙලේම ප්‍රොබ්ලම් එකක් ආවොත් ඒකට හරින ප්‍රොඩක්ට් එක හදලා ඉවර කරන මිනිස්සෙක්. සුන්දර් කියන අපි Google ආයතනයේ මේ දේවල් හැදුවේ නැත්ත. අද ලෝකේ මේ දේවල් හිතන් හදන්න හිතලවත් නැතුව ඇති කියලා. 2008 දී Google ආයතනයේ ලොකු ලොක්ක කාටත් පෙනුනේ නැති ලොකු ප්‍රශ්නයක් සුන්දර් පිචේ දකිනවා. මොකද දන්නවද? එයා කියනවා, "Google ආයතනයේ අපේ strategy එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙතන Google ආයතනයේ අපි ආයතනයක් විදිහට ඉන්ඩිපෙන්ඩන්ට් නැහැ. අපි Microsoft එකේ ප්‍රොඩක්ට් එකක් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. ඒක ඇත්තටම අපිට ලොකු ප්‍රශ්නයක්." සරලව කිව්වොත් අපි Microsoft එකෙන් හදලා තියෙන Explorer එක හරහා තමයි Google එකට ඇක්සස් වෙන්න ඕනේ. ඒක නිකන් ඔය වෙන කාට හරි අයිති ඉඩමක ඔයාගේ ගේ හදනවා වගේ වැඩක්. ඒ නිසා අපි ආයතනයක් විදිහට Google එකට ගිහලා වෙනම platform එකක් හදන්න ඕනේ කියලා සුන්දර් පිචේ එයාගේ ආයතනයට උපදෙස් දෙනවා. හැබැයි ඔයා හිතනවාද ඔබ කියපු ගමන් ආයතනයේ හැමෝම එකග වුණා කියලා? කැපිලි කෙටිලි ගොඩක් තිබ්බා. හැබැයි Google ආයතන නිර්මාතෘන් වන ලැරි පේජ් සහ සර්ජි බ්‍රින් කියන දෙන්නා සුන්දර්ගේ මේ අයිඩියා එකට කැමති වුණා. එයා කියනවා, "මෙච්චර දේවල් අපි කරලා තියෙන එකෙන් ඕකත් කරලා බලමු" කියලා ඒගොල්ලෝ කිව්වා. ඔන්න ඔය විදිහට තමයි 2008 දී Google Chrome කියන ප්‍රොඩක්ට් එක එළි දැක්වෙන්නේ. අද වෙනකොට 2.65 බිලියන් යූසර්ස්ලා මේ ප්‍රොඩක්ට් එක කන්සියුම් කරනවා. සුන්දර් පිචේ කියනවා, "ඔයාගේ කම්පිටිටර්ස්ලා බීට් කරන්න උත්සාහ කරන්න එපා. ක්‍රියේට් යෝ ඕන් ගේම්." ඔතනින් නැවතුණාද? අපෝ නැහැ. සුන්දර් කියන එක දවසක් යාට ඩොකියුමන්ට් ටිකක් හොයාගන්න, පොඩි ඉන්ෆර්මේෂන් ටිකක් හොයාගන්න අවශ්‍ය වුණාලු. යාට විනාඩි 15ක් ගියාලු ඒක මේ යාගේ ලැප්ටොප් එකෙන් හොයලා ගන්න. සර්ච් කරනවා යාට ගොඩක් වෙලා බලන් ඉන්න ඕනෙලු. ඔය කාලේ සාමාන්‍ය Yahoo එම තිබ්බා. සුන්දර් පිචේ කියන මට මේ ඉන්ෆර්මේෂන් ටික ටයිප් කරලා ඒ ඉන්ෆර්මේෂන් ටික එනකම් බලන් ඉන්න එක හරි කේන්ති යන වැඩක්ලු. සුන්දර් පිචේ කල්පනා කරා, "අපිට බැරිද මේක නිකන් ඔබපු ගමන් ඉන්ෆර්මේෂන් එක සටස් ගාලා එන විදිහට මේක ස්පීඩ් එක වැඩි කරන්න?" ඔයා හිතුවා හරි. සුන්දර් පිචේ යාගේ ටීම් එක ෆෝම් කළා. අද වෙනකොට බටන් එක ඔබන පරක්කුවේ ඔයාට ඉන්ෆර්මේෂන් ටික appear වෙන විදිහට Google එකේ ස්පීඩ් එක සුන්දර් පිචේ ඇතුළේ යාගේ ටීම් එක Google ආයතනයේ විසින් සෝල්ව් කරලා තිනවා. ඔයා දැන් ගිහිලා Simplebooks කියලා Google එකේ ටයිප් කරාද? තප්පර 0.63කින් ඔයාට අපි ගැන හැම ඩීටේල් එකක්ම එනවා. අන්න ඒ ස්පීඩ් එක නිසා තමයි සර්ච් නම් Google කියන ආයතනයේ ඒගොල්ලෝ නම තාමත් රඳවලා තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ හැම දෙයක්ම ඒගොල්ලන්ට කරන්න පුළුවන් උනේ සුන්දර් පිචේ මේ ප්‍රශ්න දිහා දැකපු කෝණය නිසා. ඉතින් මේ හැම දෙයක්ම එක 2008 දී සුන්දර්ව ප්‍රොඩක්ට් මැනේජර් ඉඳන් වයිස් ප්‍රෙසිඩන්ට් ඔෆ් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් විදියට ප්‍රොමෝට් වුණා.
ඒ තනතුරත් එක්ක සුන්දරට හැම Google presentation එකක්ම හැම public speaking event එකකටම Google ආයතනය represent කරන්න පුළුවන්ගේ අවස්ථාවත් එයාට හම්බ වෙනවා. එතනින් නැවතුනේ නැහැ. 2009 දී Google Chrome book එක pitch කළා. 2010 දී Google වලට අලුත් video format එකක් launch කළා. අවුරුදු 4කට පස්සේ 2012 දී සුන්දර vice president ඉඳන් senior vice president දක්වා promote වුණා. දැන් මෙතන හරි වටිනා කතන්දරයක් සිද්ධ වෙනවා. දැන් ඔයාට උනත් හිතෙන්න පුළුවන් මේ වීඩියෝ එක බලලා කෙනෙක් විදිහට සුන්දර් විජේට මේ හැම දෙයක්ම කරන්න පුළුවන් උනේ යාගේ ටෙක්නිකල් ස්කිල් එක නිසා කියලා. අපෝ නැහැ. ලීඩර් කෙනෙක් වෙන්න ටෙක්නිකල් ස්කිල් එක විතරක් තිබිලා වැඩක් නැහැ. බැරක් ඔබාමා කියන විදිහට ලීඩර්ෂිප් එක කියන්නේ මිනිසුන්ව නීතියකට කොටු කරලා ඒගොල්ලන්ගෙන් වැඩ ගන්න එක නෙවෙයි. ඔයාගේ යට තියෙන මිනිසුන්ට ආත්ම විශ්වාසයක්, කන්ෆිඩන්ස් එකක් දීලා ඔයාගේ අරමුණු කරා ඒගොල්ලන්ගේ යවන්න නායකත්වයේ ලබා දීමක් තමයි මේ ලීඩර්ෂිප් එකෙන් අදහස් වෙන්නේ. සුන්දර් විජේ මේ වැඩේ හරියටම කළා. ඉතින් ඔයා බිස්නස් ලීඩර් කෙනෙක් නම්, ව්‍යවසායකෙක් නම් මෙතනින් එහාට මම කියන්න යන කතන්දරේ මාර ප්‍රබල. එක තැනකද කියනවා මේ ප්‍රොඩක්ට් එක ගැන තිබ්බ නොලෙජ් එකට වඩා සුන්දර්ට මිනිස්සුන්ව අඳුර ගන්න පුළුවන් හැකියාව, මිනිස්සුත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්ගේ හැකියාව නිසා තමයි සුන්දරට මේ වගේ තැනකට එන්න පුළුවන් වුණේ කියලා එක තැනකද කියවෙනවා. හිටපු Google ප්‍රොඩක්ට් මැනේජර් කෙනෙක් වන ක්‍රිස් බෙක්මන් කියලා කෙනෙක් කියනවා සුන්දර්ගේ Google කරියර් එක අතරතුර එයා හැමදාම හරි මිනිස්සුන්ව රෙක්‍රූට් කරන්න බය වුණේ නැහැ. ඒ ඉන්ටර්වියු එකේදී මෙයා කියනවා සුන්දර්ගේ ටීම් මැනේජ්මන්ට් ස්කිල් එක නිසා සුන්දර් යටතේ හිටපු ප්‍රොඩක්ට් මැනේජර්ස්ලාට සහ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලාට මාකට් එකේ නමක් හැදිලා තිබ්බා ද බෙස්ට් ටෙක් ටීම් කියලා. සුන්දර් එක වැඩ කරපු එකේ එම්ප්ලොයි කෙනෙක් කියනවා සුන්දර් විජය කියන්නේ අනිත් මිනිසුන්ගේ අදහස් ඔපිනියන්ස් උඩට ගන්න ගොඩක් උදව් කරපු කෙනෙක්. හැම දෙයකටම ක්‍රෙඩිට් එක ගන්න එයා ගියේ නැහැ. මෙන්න මේ හේතුව නිසා සුන්දර් විජය කියන්නේ ආයතනය ඇතුලේ හතුරු නිර්මාණය කරපු නැති චරිතයක්. මේ නිසා කවුරුත් එයා යනවට කැමති වුණෙත් නැහැ. සුන්දර් විජය සරලව කිව්වොත් Google ආයතනයේ ඇසට් එකක් විදිහට හිටියේ. ඔන්න ඔහම ඉන්නකොට 2014 දී Google ෆවුන්ඩර්ස්ලා සුන්දර්ව Android බ්‍රෑන්ඩ් එකකට ඉන්චාර්ජ් කරනවා. ඒකත් එක්ක 2014 දී ආයෙත් ප්‍රොමෝට් වෙනවා ප්‍රොඩක්ට් චීෆ් විදියට. දැන් මෙතනින් එහාට සුන්දර්ට උඩින් හිටියේ Google එකේ ඕනර්ස්ලා සහ CEO තනතුර විතරයි. ඔන්න ඔහොම යනකොට එක තැනකදී Google ආයතනයේ නිර්මාතෘන් මේ ආයතනයේ සම්පූර්ණ මේ ස්ට්‍රක්චර් එක එහෙම් පිටිම වෙනස් කරා group of company එකක් විදියට. ඒ කියන්නේ Alphabet කියන ආයතනයේ යටතේ එන විදියට Google සහ ඌගේ අනෙකුත් ආයතන මේගොල්ලෝ ස්ට්‍රක්චර් කරා. ඔය ස්ට්‍රක්චර් එක වෙනස් කරාට පස්සේ Google ආයතන නිර්මාතෘ සුන්දර් පිචේව සම්පූර්ණයෙන්ම Google ආයතනයේ බාර දීලා Google ආයතනයේ CEO තනතුර බාර දෙනවා. Alphabet කියන group of companies එකේ CEO තනතුර මේ නිර්මාතෘන් දෙන්න බාර ගන්න. දැන් මෙතනින් එහාට Google කියන්නේ සුන්දර් පිචේගේ kingdom එක, එයාගේ රාජධානිය. මෙතනින් එහාට සුන්දර් පිචේ Google ආයතනය වෙනස් කරපු විදිය, Google ආයතනය අරගෙන ගියපු විදිය ඉතාමත් වටිනවා. සුන්දර් පිචේට එහෙම සිදුවීමක් 2015 දීම සිද්ධ වෙනවා. එක එම්ප්ලොයි කෙනෙක් හිටියාලු Google ආයතනයේ. එයා නිතර දෙවේලේ නිවාඩු ගන්නවලු. සාමාන්‍ය Google කියන්නේ හොඳ වර්කින් කල්චර් එකක් තියෙන ආයතනයක් නිසා ගොඩක් අය සාමාන්‍යයෙන් නිවාඩු ගන්නෙ නැල්ලු. දැන් ඕක නිතර දෙවේලේ වෙනකොට සුන්දර් පිචේට ප්‍රශ්නයක්. දැන් ඇයි මෙයා මෙච්චර නිවාඩු ගන්නෙ? කලින් යනවා නිවාඩු වැඩිපුර ගන්නවා. සුන්දර් පිචේ දවසක් යාත්‍රා කියලා කතා කරනවා. ඇයි ඔයා මෙහෙම නිවාඩු ගන්නෙ? මොකක්ද ඔයාට දෙන ප්‍රශ්නේ කියලා අහනවා. ඒ එම්ප්ලොයි කියනවා මගේ පුතාට ප්‍රොජෙක්ට් එකක් ලැබිලා තියෙනවා. හැබැයි ආ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරනා වෙනුවට කම්පියුටර් එකමයි වැඩිපුර පාවිච්චි කරන්නේ. ඒකෙත් YouTube එකේ බැලීමට නුසුදුසු දේවල් ගොඩක් එයා ඒකෙන් බලනවලු. දැන් තාත්තා කෙනෙක් විදිහට මම මේක මේ වයසේ නැවතුව නැත්තම් මම මගේ වගකීම හරියට කරේ නැති බවක් පත් වෙනවනේ. ඒ නිසායි මට ගොඩක් දවස් නිවාඩු ගන්න වෙන්නේ. මට කලින් යන්න වෙන්නේත් මගේ පුතාගේ මේ ප්‍රශ්නේ විසඳන්න. සුන්දර් පිචේ කියන විදිහට මේ ප්‍රශ්නේ එයාගේ ඔළුවට නෙමෙයි හදවතටම වැටෙනවා. එයා කියන විදිහට එයාට දවස් ගාණක් නිදා ගන්න හම්බුනේ නැලු මේ ප්‍රශ්නේ අහලා. ඔයා හිතුවා හරිය. සුන්දර් පිචේගේ ටීම් එක ෆෝම් කළා. ළමයින්ට විතරක් පාවිච්චි කරන්න පුළුවන් කන්ටෙන්ට් තියෙන විදිහට YouTube Kids කියන ප්‍රොඩක්ට් එක ලොන්ච් වෙන්නේ මෙතනින් පස්සේ තමයි. 2017 දී තවත් ලස්සන සිදුවීමක් සිද්ධ වෙනවා. සුන්දර් පිචේ එයාගේ ගාඩන් එකේ එම වාඩි වෙලා ඉන්නකොට සුන්දර් පිචේගේ දුව දුවගෙන ඇවිල්ලා අහන සුන්දර්ගෙන් තාත්තේ මේ මල මොකක්ද කියලා. සුන්දර් කිව්වා මම දන්නේ නැහැ කියලා. තව ටික වෙලාවක යාගේ දුව තව මලක් අරගෙන ආවිල කියනවා. තාතේ මොකද්ද මේ මල කියලා කියනවා. සුන්දර් පිචේ අවුලෙන් කියනවා මම දන්නේ නැහැ කියලා. එක පාටම සුන්දර් පිචේගේ දුව කියනවා මොකද්ද තාතේ? තාතර මෙච්චර ඩිග්‍රීස් තියාගෙනත් මේ වගේ සාමාන්‍ය ප්‍රශ්නයකට උත්තර දන්නේ නැණි කියලා. සුන්දර් පිචේට කට උත්තර නැහැ. එයා කල්පනා කරා ඇත්ත මං වගේ ඉගෙනගත්තු මිනිස්සෙක්ටවත් මේ දේ දන්නේ නැත්නම් අනිත් මිනිස්සුන් ගැන මොනා කතා කරද? කී දෙනෙක්ට මේ වගේ ප්‍රශ්නයක් ඇද්ද?
සුන්දර් පිචයි ඒ ප්‍රශ්න ගැන හිතලා 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 වා හිතුවා වගේම ෆෝම් කළා යාගේ ටීම් එක. යා යාගේ ටීම් එකට කිව්වා අපි හදන්න ඕනේ Google Lens කියලා ප්‍රොඩක්ට් එකක්. මොනා හරි ප්‍රොඩක්ට් එකක් ෆෝන් එකෙන් ස්කෑන් කරපු ගමන් ඒ ප්‍රොඩක්ට් එක ගැන ඒ ඔබ්ජෙක්ට් එක ගැන හැම ඩීටේල් එකක්ම එන විදියට අපි ලෙන්ස් එකක් හදන්න ඕනේ. ඔන්න ඔය විදියට තමයි 2017 දී Google Lens කියන ප්‍රොඩක්ට් එක නිර්මාණය වෙන්නේ. සුන්දර් පිචයි කියනවා මට මේ ලැබිච්ච ලීඩර්ෂිප් එකත් එක්ක මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න ලොකු විදියට විසඳන්න. මිනිසුන්ට තියෙන ප්‍රශ්න විසඳලා ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් කරන්න තමයි මට ඕනේ. සුන්දර කොච්චර වැඩක් වුණාද කියනවා නම් ඒ කාලේ ලොකු කටකතාවක් පැතිරුණා. Microsoft එකේ CEO තනතුර, Twitter එකේ CEO තනතුරට සුන්දර් පිචයිව පත් වෙන්න යනවා කියලා. ඇත්තම කිව්වොත් ඒගොල්ලන්ට එහෙම අයිඩියා එකක් තිබ්බලු මෙයා කරන වැඩ දැකලා. හැබැයි ඇල්ෆබට් ආයතනයේ නිර්මාතෘන් දෙන්න ඒකට ඉඩ දුන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා සුන්දර් පිචයිගේ වටිනාකම. අන්න ඒ හේතු නිසා ඒගොල්ලෝ ලොකු තීරණයක් දැන් ගන්නවා. මොකද දන්නවද? ඒ දෙන්න කීරවා. අපි දැන් හදන්න ඕන ආයතනය හැදුවා. නායකයොන් බිහි කරා. ලෝකේ ප්‍රශ්න විසඳුවා. තව දුරටත් විසඳනවා. අපිට ලැබෙන්න ඕන නායකයා දැන් අපිට ඇවිල්ලා ඉන්නේ. අපිට ඕන ලීඩර් දැන් අපිට ඇවිල්ලා ඉන්නේ. එයාට අපේ විෂන් එකට වැඩ කරන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා ඒ නිර්මාතෘන් දෙන්න තීරණය කරනවා ඇල්ෆබට් කියන සම්පූර්ණ ගෲප් ඔෆ් කම්පැනි එකට CEO තනතුර විදිහට සුන්දර් පිචයිව පත් කරන්න. මේ නිර්මාතෘන් දෙන්න මේ CEO තනතුරින් ඉවත් වෙලා සම්පූර්ණ ගෲප් ඔෆ් කම්පැනි එකේ ෂෙයාර් හෝල්ඩර්ස්ලා විදිහට විතරක් ඉතුරු වෙන්න තීරණය කරනවා. සුන්දර් පිචයි අන්තිමට කියනවා අපි යන්නේ වෙන පාරක. මේක මේ ඇප්ස් හදනවට වඩා එහා ගිය දෙයක්. It's about performing industries to create millions of jobs and solving massive problems. ඒ තමයි සුන්දර් පිචයි. Right. ඉන්දියාවේ දුප්පත් පවුලක ඉඳන් USA වලට ගිහිල්ලා Google ආයතනය උඩු යටිගුරු කරලා ලෝකෙම වෙනස් කරපු ප්‍රොඩක්ට්ස් හදලා හොඳ නායකයක් දීපු නායකත්වයක් දීපු ආසියානු ජාතිකයෙක්ගේ කේස් ස්ටඩි එකක් අපි සම්පූර්ණ කරා. වට මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. Right. ඉතින් මේ කේස් ස්ටඩි එක වගේම අපිට කේස් ස්ටඩිස් තව ගොඩක් කරන්න පුළුවන්. ඉතින් මම අපි කලින් වීඩියෝ එකෙන් වෝට් එකක් අහලා තිබ්බා. ගොඩක් අය සුන්දර් පිචේ ගැන අහලා තිබ්බා. You got it. දැන් ඊළඟට දැන් ගොඩක් අය අහලා තිබ්බා මේ ලංකාවේ කෙනෙක් ගැනත් කරන්න කියලා. ඒ නිසා තව ඔප්ෂන්ස් ටිකක් මම දෙන්නම්. ධම්මික පෙරේරා, මාක් සකර්බර්ග්, බිල් ගේට්ස්, වොරන් බෆට් මේ හතර දෙනාගෙන් ඔයා කැමති කෙනාගේ නම්බර් එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අනිවාර්යෙන් වැඩිම කමෙන්ට්ස් තියෙන වීඩියෝ එක කේස් ස්ටඩි එක අපි ඊළඟ පාර කේස් ස්ටඩියක් විදියට කරන්න සූදානම්. දැන් මම දීපු ඔප්ෂන්ස් වලට අමතරව ඔයාට හිතෙනවා නම් නෑ මේ කෙනා ගැනත් කේස් ස්ටඩි එකක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා ප්‍රශ්නයක් නෑ. ඒ කෙනාගේ නම ඔයාට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ගොඩක් අය කියන කෙනා පිළිබඳව තමයි අපි කේස් ස්ටඩි එකක් කරන්න වැඩි ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ. ඉතින් මේ කේස් ස්ටඩි එකෙන් ඔයාලට මොනා හරි දෙයක් වැල්ලු එකක් වටිනාකමක් ලැබුණා නම් දැන් ඔයගොල්ලෝ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු කට්ටිය මේ වීඩියෝ එක ඔයාලට මොනා හරි වටිනාකමක් ලැබුණා නම් අපේ වීඩියෝ එක ලයික් කරන්න, දන්න කට්ටියට ෂෙයා කරන්න, සිම්පල් බුක්ස් channel එක subscribe කරලා නැත්තම් අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.